BSL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. පහුගියා ආණ්ඩුවෙන් විකුණපුවා අය කරගන්නවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. මේ ආණ්ඩුව බලයට ආපු එකේ ප්‍රධාන තේමාවක් තමයි අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ කිව්වා අර ගිය ආණ්ඩුව තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අර කොහෙද මේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ ඒ වෙලාවේ කිව්වා ඔය විකුණනේවා ගන්න එපා අපි ආවගෙන් පස්සේව නැවත අත්පත් කරගන්නවා කියලා. එහෙම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ මේ ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා කිව්වේ. එහෙම කියලා ආපු ආණ්ඩුව විශාල පරිමාණයෙන් අපේ රටේ වරායවල් වල තියෙන ජැටි ඒ වගේම රට ඇතුලේ වටිනා ඉඩකඩම් ඒ මුහුදු තීරයන් ඊට අමතරව ගොඩනැගිලි පැරණි ගොඩනැගිලි මේ ආදී දේවල් විකුණමින් තියෙනවා දැන් විදුලි බලාගාරයත් ඔන්න දැන් විකුණන්න හොරට කිවිතුමක් ගහලා ඒක හංගගෙන ඉඳලා අන්න දැන් ඒක එළිය දරව් වෙලා ඒක අන්න ඊයේ පෙරේදා අනුර කුමාර සානායක මහත්තයා ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒක පාර්ලිමේන්තුවේ සභා සම්මත කළා මේ ඒ අදාළ ඇමැති වේ විදුලි බල ඇමැතිවරයා හෝ අගමැති හෝ කවුරු හෝ ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඒක සභාවට ගෙනල්ලා සභා සම්මත කරන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට එක සිද්ධ වුණේ නැහැ. ඇයි මේක හංගගෙන හිටියා? මේක ජනතාවට බලන්න හොඳ නැතිලු. මේක රටට පෙන්වන්න හොඳ නැතිලු. මේක රටට හිතකර එකක් නම් ඇයි එහෙම බලන්න හොඳ නැත්තේ? ඒක සමාජයට පෙන්නලා කියලා එපැයි කරන දෙයක් සමාජයට කරන්න. ඒ නිසා දැන් මේ ආණ්ඩුව කරනවා කියලා කියන්නේ කැබිනට් මණ්ඩලය නෙමෙයි එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උමනාය පාකම් මේ තමයි දැන් ඔය ඉෂ්ට වෙමින් තියෙන්නේ. ඒ නිසා මේක රටකට හිතකර තත්වයක් නෙමෙයි ජනතාවකට හිතකර තත්වයක් නෙමෙයි. දැන් මේ වෙනකොට රටේ ආර්ථිකයේ බිඳුවට වැටිලා තියෙන්නේ. එදා වේලා කන්නවත් එදාට තෙල් ටික ගෙන්න ගන්නවත් බෙහෙත් පොහොර ටික ගෙන්න ගන්නවත් දැන් මේ ආණ්ඩුවට සල්ලි නැති මට්ටමට වැටිලා තියෙනවා. ඒකට ප්‍රධානම දේ තමයි දැන් මේ ඔය යුදගනවි ඒ බලාගාරයේ විකුණන එකෙත් ඒ වගේත් මේ වෙන හොර ව්‍යාපාරයක් මේ කරන්නේ කියන එක නිකන් හෙලිදරව් වෙමින් තියෙනවා දැන්. ඒක ගැන තව තොරතුරු ඇත්තටම තව දීර්ඝවාදීන තොරතුරු හොයලා බලන්න ඕන. මොකද්ද ওই විකුණන සමාගම? ඔක ඇත්ත ඇමරිකානු සමාගමක්ද එහෙම නැත්නම් අටව ගත්ත ඇමරිකානු සමාගමක්ද කියන එකත් බලන්න ඕන. මොකද දැන් ඒවා සැකයට තුඩු දෙන විදිහේ පරස්පර විරෝධී සාකච්ඡාවක් සමාජය තුළ මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපේ රටේ හැමදාම මේ ජනතාව ගොනාට අඳනවා නොඑක කාලයක එක කාලයකට මිනි මරු අල්ලන්න එනවා එක කාලයකට හොරු අල්ලන්න එනවා හැබැයි අල්ලපු මිනි මරුවෙක් අල්ලපු හොරෙක් නැහැ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම සවිඥානික වෙන්න ඕන අපේ රටේ මේ දේශපාලනයේ පිළිබඳව. දැන් මේ විදිහට යන්න බෑ තව දුරටත්. දැන් මේ විදිහට අපේ රට තව දුරටත් තව මාසයක් දෙකක් යනකොට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙලා දැන් අපි දැක්කම ඊයේ පෙරේදා. ඊයේ පෙරේදා දැක්කන අර ළමයි වගේ ගිහින් පිස්තෝල වලින් වෙඩි තියලා අර රත්තරන් කඩේක රත්තරන් ටික මංකොල්ල කාගෙන යනවා. දැන් මේවා සමාජ අපරාධ කියන ඒවා මේ දුප්පත්කම ඇති වෙනකොට කන්න බොන්නේ නැති වෙනකොට සමාජය තුළ ඇති වෙන ඒවා තමයි සුඩානේ තියෙන්නේ. ඒවා තමයි ඔය හයිටියේ තියෙන ඔය දුප්පත් ඔය යුද්ධ තියෙන ඉතාම දරිද්‍රතාවයට වැටිච්ච පාලනයක් නැති එහෙම නැත්නම් ධාමනික පාලනයක් තියෙන ඒ රාජ්‍යවල තත්ත්වය. ඉතින් ඒ නිසා අපේ රටේ රාජ්‍ය පාලනේ යහපත් කරගන්න ඕන. අවංක මිනිසුන්ගේ අතට අපේ රටේ රාජ්‍ය පාලනේ පත් කරන්න ඕන. හැමදාම මිනිස්සු රවට්ටනවා. දැන් මේ ආණ්ඩු එනකොට ආවේ මහ බැංකු හොරු ගෙන්නනවා කියලා. ඊළඟට පාස්කු ප්‍රහාරයේ මිනිමරුවන්ට දඬුවම් දෙනවා. ඒවා තොරතුරු සමාජයට කියනවා. ඊළඟට විකුණපුවා ගන්නවා. එහෙම කියලා බොරුනේ තනිකරම මේ ඔක්කොම බොරු කියලා ආණ්ඩු අරගෙන ඉවිල්ලා යාලට ඕන දේවල් යාලා කරමින් තියෙනවා. රටේ සම්පත් විකුණමින් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට එරෙහිව අපේ රටේ සියලු ජනතාව දැන් ජනතාව ඉතාමත් දුකට වේදනාවට පීඩාවට පත් වෙලා ඉන්නේ. අපේ රටේ ජනතාව ඓතිහාසිකව ගත්තකින් පස්සේ මේ වගේ පීඩාවට පත්වෙච්ච කාලයක් ඉතිහාසයේ නැති තරමට 53 මට්ටමට අපේ රටේ මිනිස්සු එවැනි පීඩාවකට අපේ රටේ මිනිස්සු පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ ජනතාවත් දැන් බුද්ධියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. අපේ රටේ ජනතාව තමයි වරද්දගෙන තියෙන්නේ මේ රට. මේ රට යන ගමන් මාර්ගය අපේ ජනතාවට වරද්දලා තියෙනවා. ජනතාවත් වරද්දගෙන තියෙනවා. ජනතාවත් ඒ නිසා ජනතාවට මේක නිවැරදි කරන්න පුළුවන්. නිවැරදි මිනිස්සු දේශපාලනේ ව්‍යාපාරයක් කරගත්තේ නැති මිනිස්සු තමන්ගේ පඩියත් දේශපාලනය වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිනිස්සු සුඛ විහරණේ බලාපොරොත්තු වෙන්නේ නැති මිනිස්සු යම් කැපකිරීමක් යම් පරිත්‍යාගයක් රට වෙනුවෙන් පෞද්ගලිකව තමන්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීම පරිත්‍යාගයක් කරන්න පුළුවන් මිනිස්සුන්ගේ අතට අපේ රටේ රාජ්‍ය පාලනය රාජ්‍ය බලය ආණ්ඩු බලය රටේ ඒ සුඛානම අතටපත් වෙන්න ඕන. එහෙම නොත් තමයි අපේ රට ගොඩනගන්න පුළුවන්. එහෙම නැතුව මේ ගෝඨාභය මහත්තයා වගේ දැන් ඊළඟට ආයේ එන ඡන්දෙකදී තව මහත්තයෙක් ඇවිල්ලා අරක දෙන්නම් මේක දෙන්නම් කවට ඕවා නම් විශ්වාස කරන්න එපා.
විද්‍යාත්මක වැඩපිළිවෙලක් හදලා ඒ විද්‍යාත්මක වැඩපිළිවෙල ඇතුලේ කොහොමද ගොවියට කුසිකර්මාන්තයේ කොහොමද ඉදිරියට යන්නේ කොහොමද කිරිකර්මාන්තයේ ඉදිරියට යන්නේ මෙයා අපේ රටේ විශාල වශයෙන් අපේ රටේ තියෙන කර්මාන්ත ටික දියුණු කරොත් අපේ රටේ තියෙන සම්පත් ටික කර්මාන්ත බවට පත් කළා ඒවා කර්මාන්ත විදිහට දියුණු කරොත් විශාල ධනයක් විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට උපයන්න පුළුවන් වරායවල් වලින් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයන්න පුළුවන් බොහොම ලේසියෙන් උපයන්න පුළුවන් දැන් සිංගප්පූරුව දියුණු වෙලා තියෙන වරාය සහ ඒ එයාපෝට් එක ඔය කියන දෙක තමයි ඒ රටේ ප්‍රධාන කාරණා දෙක විදිහට ලෝකේ හොඳම වරාය සහ හොඳම ගුවන් තොටුපළ බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි රටේ සංවර්ධනය තියෙන්නේ අපේ රටේ ඒක කරන්න පුළුවන්. හැබැයි අපේ පාලකයන්ට එහෙම ඕනේ නැහැ. අපේ පාලක බලන්න මොකක් හරි කරලා ඒක දේශපාලනයට පාවිච්චි කරගන්නවා. ඡන්දෙට ගේනවා ඡන්දෙට ගේනවා අපි අරදේ කරා මේ පිට්ටනිය හැදුවා මේ පාර හැදුවා කියලා මේවා ජනතාවට කියලා බලය ගන්න බලය අරගෙන ඉවිල්ලා තව ණය ටිකක් ගන්න අරගෙන ඒවත් අර විදිහට කාබාසිනිය ගන්නවා රටේ ඒවා අනාගත අභිවෘද්ධිය සඳහා යොදන්නේ නැහැ ණයක් ගන්න එකක් අපි ණය ගන්න එක යොදන්න ඕන ආදායමක් එන දෙයකට නමුත් මෙයාලා නෑ මෙයාලා පාරවල් හදනවා පිට්ටනිය හදනවා ඒ කියන්නේ ආදායමක් එන්නේ තියවට වියදම් කළා මේ රට ණය උගුල කිර කළා තියෙන්නේ මේ උගුල තව එන්න එන්න උගුලක් බවට පත් වෙනවා රට විකිනනවා එක්ක චීනෙට එක්ක ඉන්දියාවට එක්ක ඇමරිකාවට වලවත් රටකට රට විකිනන තැනට මේ පාලක මේ රට ගෙනල්ලා තියෙන එක අවබෝධ කරගන්න ඕන අපේ රටේ ජනතාව අවබෝධ කරගෙන ඉදිරියේදී තීරණාත්මක තීරණයක් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපේ රටේ හැම මිනිස්සුම දැන් මේ දවස්වල ගෑස් සිලින්ඩරේ 2000 ගානට ගේන ඒකත් ගෙනල්ලා බයේ තියාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම හැම දරුවෙක්ම කල්පනා කරන්න ඕන දැන් මේ හැමදාම අපි රැවටුණා මේ රැවටීමෙන් ගොඩවෙලා නිවැරදි මාවතකට අපි නිවැරදි අපේ රට නිවැරදි තීල්ලකට අපේ රට දියුණු වෙන්න අර ඇමරිකාව වගේ අර ඕස්ට්‍රේලියාව වගේ නවසීලන්තය වගේ නෝර්වේ වගේ මං ගත්ත ලෝකේ ගත්තක පස්ස රටවල් සිංගප්පූරු කොරියාව මේ විශාල දියුණු රාජ්‍යයන් දින ඒවා අතරේ අපි ඉතාමත් දරිද්‍රතාවයේ දුප්පත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන ඒ රාජ්‍ය අර වගේ දියුණු රාජ්‍ය බවට පත් කර ගැනීම සඳහා අපේ රටේ ජනතාව තීරණයක් ගන්න ඕන. එහෙම නැති වුණොත් එම මේ නරාවලේ දුකට පත් වෙලා වේදනාවට පත් වෙලා සුඩානය බවට පත් වෙලා මේක හයිටිය බවට පත් වෙලා අපේ රටේ ජනතාව ඉතාමත් අවාසනාවන්ත ඛේදවාචකයෙක්